Biru FM. Patirul. අවසර පස්වන් දහසකට තේජෝ බල පරාක්‍රම ලෝට විදහප මොකද එනවද නෑ ගාමනේ අනේ හරියට බලල කියම්බන් මට බෑ බං දෙපාරක් කියන උගුරරි දෙනවනේ එනවා බං වෙන්නේ කුරලෙදී හදිච්ච ගොනෙක් වගේ රුවිතේ කොන්දත් අතකින් අල්ලන් ඕන් විතර බලහන් තේජෝ බල පරාක්‍රම කියලා කට කරලා කිව්වේ හැද්ද ඔටුන්න කඩාවත් දෙලා මගුල් කඩුව හැරමිටියට අරන් දෝමකින් කැඳවත් ලැබෙයිද බං මේ ප්‍රාන්තෙට අවසර පස්වන් දහසකට තේජෝ බල පරාක්‍රම ලෝට විදහපේ අපමාන රෝත්‍රම රාජාදි රාජ මහා වහන්ස රාජ සභාවට සපත් වන වගයි ඔය ලස්සනම කිව්වේ තේජෝ බල පරාක්‍රම කියලා කියන්නේ මෙනවනි නඩු තියනවා නම් ගනිල්ලා බලන්න දඩයක්වත් ගහලා සතුටු වෙන්න උදේ පාන්දර දෙකින් විතර මේ හින උරා හදන්නේ හිඟන්නේ පාත්‍රයට වැටෙන්න මේ වහන්ස මොකෝ මේ අන තප්පේ හැටියට දඩ ගහන එක නම් අවදානම් ඈ ඒ මොකද බල අපි දඩ ගැහුව කියමුකෝ දඩ මුදල් ගෙවා ගන්න බැරි වුණොත් දඟකට දාන්න වෙනවනි ඉතින් කියන්නේ අපිටවත් හරියට කන්නේ නැතුව උන්ට කන්න දෙන්නේ කොහොමේ හරි බං ඒකට අලුතෙන් පනත සම්මත කරහල්ලා හිරකට යන සියලුම වැරදි කරුවන්ට තුන් වේලම ගෙදරින් කෑම සපයන්න ඕනි කියලා ඉවරයිනේ විතර මේ වගේ හිඟන රජෙක් ඔව් නේද වහන්ස මේ වහන්ස මොකෝ දැනට අපි කන්න දෙන පරණ උන්ට ඒ නීතිය ක්‍රියාත්මක කරනවද ආව් 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 බල මේ ඔන්නම් අතුරු පනත සම්මත කරගනින් හිරකරුවන් බැහැ දකින්න ටිකක් දෙහෙකුත් ගන්න ඕනි කියලා ඉවරනේ එන කහපිය කිව්වලු ඒ කියන්නේ වහන්ස දැන් මේ ඔය තුන් වේලේ කෑම දෙන්න ගෙදරින් එන හැමෝම ටිකට් එක ගන්න උනේද ඔව් බං ඔව් ටිකට් එකෙන් එන කීයක් හරි භාණ්ඩාගාරයටනේ වහන්ස මම දවස ගානේ ටිකට් කඩන්න ගියම ඔය ටිකට් අච්චු ගහන්න වියදමක් යනවනේ ඒකත් ඇත්ත නේද නරකද මෙතනින් දඬුවම අච්චු කන්න වෙලාවෙම හිරගෙයි ඉන්න කාලේ බලලා වේල් ගාන බලලා සල්ලි අරන් අවසර පත්‍රයක් ලබා දුන්නා නම් එතකොට වහන්ස දිනපතා ටිකට් ගන්න වාරයක් වාරයක් පාසා ඕකට හෙන හතම ගහපිය කියනවට වඩා එකපාර හෙන හත ගහපිය කියලා ජනතාවට හිත හදාගත්තයි කිනුවේ ඔව් ඒකත් නරක නෑ ඈ මොකද්ද බලයි හෙන හත ගහන කතාවක් කිව්වේ ඒ කතාව වැරදිලා කියවෙන්නේ නැත්ති බලයලත් නිලධාරියා විසින් එකපාර හරින ලදි හරි නේද කොට මෑ නඩු තියෙනවා නම් ඉක්මනට ගනිබ්බන් බලන්න යකෝ මූට දඩ ගහන්න තියෙන හදිසිය මෑ ඔය නඩු ෆයිල් ගන්නකොට හොඳට බලලා ගනි හොඳේ කල් දාපු උඹේ කෝකිලයාගේ නඩු ෆයිල් උඩට ඇවිල්ලා තියෙන්න පුළුවන් තේරුණාද එහෙමයි එහෙමයි අවසර වහන්ස කියා අපේ නඩු ඔක්කොම අවුරුදු 10කින් කල් දැම්මේ දැම්මෙන විදියක් නෑ ඕ ඒව කවදාවත් දෙන්නේ නෑ වහන්ස එන්න එහෙමයි ෆයිල් ටිකට වෙච්ච දෙයක් නෑනි මේ වහන්ස ආ නඩු එකයි තියෙන්නේ ඒකවත් ගම්මු නේද ඈ ඔව් නඩු එකයි තියෙන්නේ එහෙමයි යාකෝ ඉස්සර දවසක නඩු ෆයිල් තියෙනවනේ බං උඹව පේන්නේ නැති ගන්නට දැන් මොකද මේ නඩු නැත්තේ අවසර වහන්ස අපේ පුරවැසියන් දැන් හොඳටම ශිෂ්ට වෙලා නේ ඕ හීනෙන්වත් වැරදි කරන්නේ නෑ ඔන්න ඕකට තමයි බොල කියන්නේ රාජා බවතු ධම්මිකෝ කියලා රජ කෙනෙක් දැහැමින් සෙමින් පාලනය ගන්නකොට පුරවැසියනුත් ඊට අනුගත වෙනවා කියලා අන්න මගුල ආ වහන්ස පුරවැසියෝ පට්ට බය වෙලා ඉන්නේ වහන්ස ගහන දඩ ගැහිල්ලට ඒකයි නඩු අඩු වෙලා තියෙන්නේ මේ මං ආගෙන මේ ළඟදි දවසක වීදියක වැසියෙක් කියනවා අපේ ප්‍රාන්තේ ඉන්න කාලකන්නි හිමාල පෙරේත වහන්සේ දන්නේ දඩ ගහන්නයි බදු ගහන්නයි විතරයි කියලා ඒ කියන්නේ ජනතාව තුළ මා ගැන එවැනි ප්‍රසාදයක් බියක් පවතිනව නේද ඕමේ අන්තිමට මේ තුක් කියන කෙලපාරකුත් ගහනවා ඕ ගණින් බලන්න තියෙන ඒකම නඩුව මෙහාට එහෙමයි පැමිණිලි කරු අණ්ඩපාලගේ කුප්පසිරි චූදිතයා සහ චෝදනාව චූදිතයා මේ විලම්බීතගේ මන්යමි චෝදනාව ගෙලබෙදි හම්මාලයක් කඩා ගැනීමට තැත් කිරීමේදී පෙරලා සාහසික ලෙස පහර දීම හොඳයි නහන් දැම්මු මෑගේ මාලෙ කඩා ගන්න හදනකොට ගහපු එකට ගුටි ගාපු මූ නඩුවක් දාලා මාරයි නේ බං චූදිතයා නිදහසට කරුණ තියනවා නම් ඉදිරිපත් කරහන් අවසර වහන්ස මේ කලප්පුලිය මගේ කරමාලෙ කඩන්න පණිනකොට මම මුගේ බෙල්ලෙන් ඇදලා අරන් තතක් ගැලවෙන්න හොම්බට ඇනලා බිම දාලා බෙල්ල පාගන්
දයිතං මෙන්න නඩු දීන්දුව කෝකිලයා ප්‍රකාශයට පත් කරහං මං බතමයි බල එහෙමයි මේ සිද්ධියේ පාදක වෙච්ච රන්මාලයේ රාජසන්තක කර මාලේ කඩා ගැනීමට තැත් කරපු අණ්ඩපාලගේ කුප්පසිරිට කහවණු සීක දඩයක් හා සාතිකලස පාර දුන් විලම්බීතගේ මඤ්ඤමීත කහවණු සීක දඩයක් නියම කරනවා මූට හිනහත ගහන්න එපයි වාසදරේ නැතුව වෙලාවට මං හිතුවේ මට කියලා ආබම් එහෙමයි වංශ දැන් ඔය දඩ මුදල් බදු මුදල් වලින් විතරක් ප්‍රාන්ත දුවන්න බෑනේ බොල යකෝ මුදල් උපාදන වැඩසටහන පොඩ්ඩක් බලහල්ලා කොම්බලා දෙන්නත් එක්ක මේ තප්පුලා දේවි මේ පාරත් රාජකීය වනිතා පොලක් දාමු කියලා නම් කිව්වා ඕ එව්වයින් ඉතින් පිච්චියක ලාභයක් වහන්සේගේ අතට එන්නේ නෑනේ ඒ වුණාට ඉතින් පොලවටේ කරගිලා ප්‍රදර්ශන කුටි වලින් නම් ආතල් එක ගත්ත හැකි හැබැයි ඉතින් ගිය පාර වගේ වයස් කාන්නේ 20 සිට 40 දක්වා දාන්න ඕනේ හොඳ හැදකින් විතර මුගි තියෙන මනවරකම ඇයි වංශ ගිය පාර පට්ට මාතල් එක ගත්තී ඒ මතක නැද්ද මොකද්ද අර කිතුල්ලා ආශ්‍රිත නිෂ්පාදන කුටියට දිනමම කාසි දීලා පෙරවලගත්තු කල දෙක එක හුස්මට බීලා ප්‍රදර්ශන භූමියේ කනමදේ අසන්දර්ශනේ දාලා තප්පුලා දේවි කණෙන් එදන් ගී ඒකේ නෝන්ඩිම එක උනේ නිකන් නෙමෙයිනේ වංශ සන්දර්ශනේ දැම්මේ එහෙනම් අර බති කිස්ටෝල් එකේ කෙල්ලන්ගේ රෙදි හැටි ඇඳලා එහෙමනේ සන්දර්ශනේ දැම්මේ අම්මා තප්පුලා දේවි ඔබ වහන්සේට ගැව්වේ රෙදි හැට ගැලවෙන්නනේ ඕන් ඒවෑම තමයි බෝල කිතුල් පදම වැඩි වුණාම ඕනම රජේ බලු වෙනවා මේ එව්ව වැඩන්නේ ආදායම් උපාදිනේට වරෙල්ලකෝ ඉතමත් සුළු වියදමක් කළා ලොකු ලාභයක් ගන්න පුළුවන් දේවල් ටිකක් මතක් කරලා දෙන්නත් එක්ක මොකෝ මී රාවරට හැරිච්ච වෙලාවේ මේ අමුයෙන් අදහස් වෙනවා හොරයි වගේ නේ මී වහන්ස අපි එහෙනම් සාකච්ඡාවට කීපයක් පවත්වමුද මේ සංවාද කරමින් ප්‍රශ්න නගමින් විසඳුම් සොයමින් හැමදාම ඉතින් වැදගත් කියලා දෙයක් එළියට ආවේ එහෙම කරද්දී අව් එහෙම හොඳයි එහෙම හොඳයි මේ කෝකිලෝ වහන්ස බේන වහාම මේ දැන් අපිට රසවත් තේපැන් සංග්‍රහය ලෑස්ති කරහන් මේ පුරෝගිව විදියට සාකච්ඡා වට ටික පවත්වන ගම බොන්න එහෙම හොඳයිනේ මං සුටුස් කාලේ ලෑස්ති කරන්නම්කෝ මේ ඒ බොන ගමන් හපන්නේ සුළු ආහාරයක් හදලා තියෙනවා ඒක දැන්නෙන්නම් මඤ්ඤොක්කා පිටි වලින් හදපු මොසැම්බික් මුරුක්කු අම්මා ඔය මොසැම්බික් මඤ්ඤොක්කා මුරුක්කු හොඳ සැරට ඉඟුරු දාපු තේකක් බොන ගමන් කන්න කියාපුවා ඕ මොකද බල කිව්වේ මඤ්ඤොක්කා මුරුක්කු කකා ඉඟුරු දාපු තේ බොන්න අනික උඹ හදපුවා අනේ අම්මේ මේ තේත් එපා උඹේ මුරුක්කුත් එපා වහන්ස මෝ අපි නිකන් අමුෙන් සාකච්ඡාවට ටිකක් පවත්තමුකෝ ඒ මොනද මම යන්නේ මේ අමුෙන් උඹට වැදගත් කියලා මොකක් හරි අදහසක් එයිද බොල එයි එයි කරුමි මුගේ මඤ්ඤොක්ක මුරුක්කු කකා ඉඟුරු ප්ලේන්ටි බොනවට වඩා හොඳ අදහසේ යෝ උඹලා දෙන්න ඉඳලාමයි බොල කවදා හරි මගේ මේ ඔටුන්න උගස් දියන්න වෙන්නේ අපට රකලාමට අයි කවදා මොකද්ද උන්නන් දැන් කෝ ගලවලා දෙන්නකෝ මම සුදුසු ගාලා ගින් තියන්නේ වංශ මොකද අල්ල දැක්කද මම් බොරුද කිව්වේ බලන්න නීවිත පාරට කඩාගෙන යනකොට ඔන්න දැන් සුපිරි අදහස් හද පටලින් උඩට නැගීගෙන එනවා මේ හොරියෝ නෑ අදහස මෝදු වෙලා එන්න කෝ ගනින් මේ හතුඹේ මඤ්ඤොක්ක මුරුක්කුවක් හක්කට තියලා අල්ලන්න කෝකම් දැන් උඹට වගේ මඤ්ඤොක්ක මුරුක්කෝ නුනානේ අද දෙන්නම් කොහෙද පරිසෙමින් කාපන් හොඳේ විස වේද දන්නේ නැහනේ යකෝ ඒ විස වෙන්නේ මඤ්ඤොක්ක මුරුක්කුවයි ඉඟුරු ප්ලේන්ටියයි එයි මතක නැද්ද අපේ හේවායේ මඤ්ඤොක්ක කකා ඉඟුරු ප්ලේන්ටිය බීලා හොරෙන් අල්ලපු ගෙදරට රින්ගන්න ගිහිල්ලා මෝල් ගස් පාරක් කාලා මලේ කොහේද එමයි වන්ද යකෝ පවුල ඇරෙන්න කිතුල් ඖෂධේ එක විස වෙච්ච දෙයක් නැහනේ බැලුවා රජ සුපිරි ඇදිල්ල කහමු වහන්ස ස්විප් එකක් හැන්දිම ගෑවිලා යන්න මොකද කියන්නේ මොනවා කියන්නද වහන්ස ආයි
අදින්න තියෙන්නේ අදින එක නිකන් මයිනහම අදිනවා වගේ. හැදිව ගෑවිලා යන්ට. ගොඩාක් කාලෙකින් ස්විප් එකක් ගාලා අදින්න බැරි වුණේගේ ඒකනම් පට්ට හොඳය. ඒත් බං දැන් මේ ප්‍රාන්ත වාසීන්ට ඇදිලා තියෙන ස්විප් වල ඇටියට අපි ගන්න ස්විප් එකක් ගන්න උන්ලා ගල්ලි තියෙයිද බං? ඇයි නැත්තේ වාස? කහවනු විසර ස්විප් එක ගහලා ලොකු තෑග්ගක් දැම්මනම් උට පැනලා හුවිනවනේ. පළවෙනි තෑග්ග කහවනු මිලියනෙයි. නැත්තම් හෝස් පවර් 4 අසකරත්තේයි. අයි පැනලා ගල්ලි. සැනසිලි තෑගි වලට දාමු බාලි දූපත් වල සංචාරය. හොනලුලු හවයි. පොඩි පින්තූරයක් දැම්මනම් ස්විප් ටික නෑ නේ බං නෑ නිකං හරි ඔය කුයින් කෑල්ල හුයිප් එකට දැම්ම කියලා ඔක තප්පුලා දැනගත්තොත් මුළු ලොතරැයි කලෙක්ෂන් එකම යා මංගොල්ලා කනවනේ. මම නොදන්නවද මගේ දේවිව? ඒක නම් ඇත්තනේ. හොඳම දේ යාව මේකට ගාව නොගෙන ඉන්න එක. මේ බැරිද නිකං අපි කවුරුත් නොගෑවි ඔය වාසනාව නිදානේ ධන උල්පත වගේ නමක් දාලා හුයිප් එක ගහන්න. පොඩ බලාල්ලකෝ කල්පනා කරලා වෙනස්ම නමක් දාලා අපේ හුයිප් එක ගහන්න. පොඩ බලා විනාශම නමක් හොයන එක තමයි ඉතින් හක්කපයින් රෙඩේ. මේ වෙනකොට ගහලා තියෙන ලොතරැයි තොගේ ගත්තාම අලුතෙන් නමක් හොයන එක ලේසි වෙන්නේ වංශ. ඔගිරියෝ එකක් මතක් කරහම් බලන්න. නිකන් නම දැක්ක ගමන් ස්විප් එක උදුරල වගේ ගන්න හිතෙන නමක් මතක් කරන්. ආයි වංශ. මොකද? මම පොඩි අදහස. කියා. අපි පිරිමින්ට වෙනම ස්විප් එකයි ගෑනුන්ට වෙනම ස්විප් එකයි දෙකක් ආමුද මොකේ කියන්නේ? ඔව් කමන්නේ ස්විප් දෙකක් නෙමෙයි ස්විප් 10ක් ගෙවුවක් කමන්නේ. කොහමද අපි තෑගි දෙන්නේ නෑනේ? ඒත් මොකද ගෑනුන්ට පිරිමින්ට එහෙම ස්විප් දෙකක් කියලා ඔබ කියන්නේ? මං හිතන්නේ ස්විප් සේල් එක වැඩි කරගන්න පුළුවන් එහෙම ගෙවුවොත් තමයි වහන්සේ. කොහමයි? අපි පිරිමින්ට ගහමු අභීත සුපර් ඩ්‍රෝ. අභීත? හා පිරිමි කමැති පිරිමින්ට පවණයි කියලා ගහමු. අත්ත බයුන් ලැජ්ජාව වහගන්න එන පොරවල් වෙන්න චන්ඩි වගේ පැල ස්විප් කරියෝ. ඕගිලයාගේ අදහස හරියට මාරි. දැන් මට වුණත් එහෙම ලොතරැයි ඇදැක්කො ගන්න හිතනවනේ. පවුලට බයුන් පැන පැන ගනි. ඔව් අභීත සුපර් ඩ්‍රෝ. මේ එතකොට ගෑනුන්ට මොකද්ද බං ගහන ස්විප් එක? වහන්ස ගෑනුන්ට තියෙන සුපිරි එකක්. මොකද්ද? අපි ගෑනුන්ට ගහමු පතිනිය සුපර් ඩ්‍රෝ. පතිදම් සුරගින පතිනියන් සඳහා පමණයි යරක් ගහමු. පොර කකා ගන්නේ පොර කකා ගන්නේ. මං හිතන්නේ අපි හාමිනේ එහෙම ස්විප් පැන පැන ගනි. ඕ මට පේන්නෙම ගනි. ඒ උඹේ විතරක්. අපේ පවුල ස්විප් 10ක්වත් ගනි. ස්විප් කූඩුවේ පොලි මහදන්න උණ ගස් එහෙමත් ගැට ගහන්න වෙයි. අය උඹලා ගෑනු විතර නෙමේ අපේ තප්පුරේ වුණ පොර කකා ගනි. තප්පුලන 100ක් ගනි ප්‍රාන්ත උන්ට පේන්න. කිසිම තෑග්ගක් නොද වහාම හූරන ස්විප් දෙක අච්චු ගහපල්ල. අභීතයකට මගේ මූණ පතිනියකට තප්පුලාගේ මූණ ඉවරයිනේ. මේ වහන්ස මොකද අර පිරිමින්ට තියෙන අභීත සුපර් ඩ්‍රෝ එකට විතරක් තෑග්ගක් දාමුද? එමග ප්‍රාන්ත උන්ට පේන්න පට්ට බය වහන්සේ තිටින් ස්විප් ගොඩක් ගන්න ඉන්න. ඈ
මේ කොහිලියෝ ඈ බොර කොඹ ස්විප් ටික ගෙනවද ඔව් ගෙනවා ගෙනවා හරි උඹ හෙනම් සිංහල ලීලාවෙන් පිරිමින්ට විකුණන අබීත ටිකට් ටික විකුණන් ඈ මම කාන්තාවන් උදෙසා පතිනිය ටිකට් ටික විකුණන්නම් හොඳේ මොකද බං වරුවක්වත් මට දියන්කො මොකද උඹ තනියෙන් පතිනිය විකුණන්න හදන්නේ උඹ වරුවයි මම වරුවයි හොඳේ බෑ 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 මේ ස්විප් පටලෝ ගන්න හොඳේ නෑ උඹ අබීත මම පතිනිය කතා වෙච්චරයි ඈ ආ ආ ඒ බාර උඹලා දෙන ස්විප් දෙකට මරා ගන්නවද කලෙල්ලා කියලා වැඩේ පටන් ගනිල්ලා මම මංගල ස්විප් දෙක සුපර් මොහොතින් ගන්න එන්නම්කො ඔය ඉතින් ගොන්න පුරු ඒ ස්විප් එකනොත් තැන නැති වෙන්නනේ මේ යන්නේ හොන් එපා වහන්ස වහන්ස කොකො පළවෙනි එක ගන්න එපා කැඳ නෑනි නෙමෙයි මේ හරි නෑනි එතකොට අපි එක ප්ලෑන් කරපු ස්විප් එකක් වගේ පේනවනි වැඩි යනකොට වහන්ස නිකන් අහම්බෙන් වගේ ජනතාව මැද්දෙන් ඇවිල්ලා ස්විප් එකක් ගන්න ආ එනම මැදින් එන්නම්කො ඔන්නේ මම පටන් ගන්නවා ආදාදිනවා පතිනිය සුපර් ඩ්‍රෝ වත්සුන සුවඳින් සුවඳවත් කරන පෙම්සිතුමන් හද පොබුදු කරන ආසිරිගී මංගල ගැයෙන පතිනිය පති කුලයට නෙමෙයි ගෙදර යන ගමන් මේ පිම්බර සඳා කාලේ ඔය පිම්බර ජාතින් ඒ පුංචිම පුංචි කහවණු විස්සකට කෝටිපතියෙක් වෙන්න මෙන්නගෙනලා තියෙනවා ඒ සුපිරිම සුපිරි ලතරයිය පුංචිම රුපියල් කහවණු විස්සකට කෝටියකෝ හොස් පවර් හතරේ අසකරත් දිනා ගන්න මේ ලොතරයියේ විශේෂත්වය මෙය මිලදී ගත හැක්කේ පතිදම් සුරකින පතිනියන් සඳහා පමණයි අයියා ඔව් එන්න මට දහයක් දෙන්න අයියා මෙන්න කහවණු 200 අයියගේ හතරන් ගෙල මෙන්න මේ කහවණු 500 මට හොයි පිටි වහදිය පුතේ අපි තරම් පතිදම් රකින්න උ මේ බස්සා ගස් රකින්න පාන්ටේ ඉන්නවද ගියංගු පදමල ස්විප් ටික ඉවරයිනේ ගහලා ඔක්කොම ඉවරෙන් ඇයි ඔවල මේ උඹ ගිහිල්ලා පතිනිය ස්විප් එකෙන් තව ස්විප් 10000ක් අච්චු ගහන්න ගියාන් පරියන් දුවල පරියන් ආදා දිනවා ආදා දිනවා අබීත සුපර් රෝ සිංගලීලාවෙන් සිංහ එක්සේ ගෙදර යන පිළිමේ ඔබ වෙනුවෙන්ම මෙන්න ගෙනාවා ඒ ලොතරැයිය මේ පිම්බර සඳා කාලේ ඔය අබීත පිම්බර දෑතින් ඒ පුංචිම පුංචි කහවණු ඉස්සකට කෝටිපතියෙක් වෙන්න මෙන්න ගෙනල්ලා තියෙනවා ඒ අරුත්ම සුපිරි ලොතරැයිය ඒ පුංචි රුපියල් කහවණු ඉස්සට කෝටියක් හොස් පවර් හතරේ අස්සකරත්‍ය දිනා ගන්න ඕ මේ ලොතරැයිය මිලදී ගත හැක්කේ පවුලට බය නැති අබීත පිරිමින්ට පමණයි මෑ අයියේ අයියේ මේ අයියේ අනේ මට ස්විප් 20ක් දෙන්න 20ක් දෙන්න අපි ඔගේ අභීතය ගන්නෙ නැත්තම් වෙන කවුද ගන්නෙ නේද මෙන්න මෙන්න කවුන්ටරි ගන්න ආ තෑන්කියු ඈ ඌටා බඩු ඉවරයිනේ ආ කොගිලියෝ මට දියන් ගෝය අභීත සුපර් ඩ්‍රෝ ලොතරැයිය ආ මේ බඩු අවරයි වහන්ස ආ ලොතරැයි අච්චු ගහන්නේ ඇව්වා දැනට පුරෝගෙන් පතිනිය සුපර් ඩ්‍රෝ එකක්වත් ගන්න වෙයි ඒකල හඳුත් නෑ බොල යකෝ පුදුම අභීත පිරිමි පතිදම් රකින්න ගෑනුයිනේ අපේ ප්ලාන්ටි මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ